ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහානාම. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. Emily PTA di polis ketumin pasu miyagi Sumit Prasannage dehe pilibanda avasan katiyutu sidu kirei. Mahindu deya vidyagara vyapruthiyata pana dun hati. Etuma okama cabinet mandalayata genawama eda hitupu rajyanayaka viruddhuna kohida okata salli tiyenne. Ita passe antimata Mandala Gunawardana mahathmaya me weda pilawata namak damma Mahindu deya vidyagara. Ita passe eka cabinet mandalayata genapu hati wahama samaya. රුපියල් කෝටියකට අධික හිරෝයින් මාලිගාවතින් සොයා ගැනීම. ක්‍රිකට් අවුල දිග්ගැසෙයිද? පංගයන් නඩුදාරු. එයාම උසාවි ගෙනියන්න ඉස්සෙල්ලා මටත් එයා උසාවි ගෙනියන්න පුළුවන්. ඇමිලි පිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමකට මැදිව ජීවිතක්ෂයටපත් සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. එවෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාවක් ඇමිලිපිටිය නගරයට යොදවා තිබුණු අතර ප්‍රදේශයේ පැවති සාමකාමී තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුණා. දවසේ පුවත සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඇමිලිපිටියේ පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකට මැදිව ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 7 වෙනිදායි. Emily Pitiya Navanagara Pare nivase tanpat kara thibu Sumitge deheyata avasan gaurawa dakwima sandaha adath bohu piris paminiya. Oun Sumit Prasannage maraneyata waga kewiyutu pudgalayanta eriva dadiva neethiya kriyaathmaka karana lesa illa mahajana petsamakata datsan thabuwa. Ekdaru piyekwana Sumit Prasanna meya yana vita pasu uye 29 weni viyei. Deweni daruwa balaporuttu wen sitina ohuge birindada pas mas gebiniyak. Emily Pitiya මහේස්ත්‍රාත් අධිකරණයේ යේ නියෝග කළේ ආමංගල්‍ය කටයුතු සිදු කෙරෙන අතරතුර මියගිය පුද්ගලයාගේ දේහය Emily Pitiya පොලිසිය ඉදිරිපිටට ගෙනවිත් විරෝධතාවයේ නිරත නොවන ලෙසටයි. ඊට අමතරව මෘතදේහය වෙනුවට හිස් මිනි පෙට්ටි රැගෙන පෙළපාලියම වළක්වාලමින් අධිකරණයේ අද දිනේදී තවත් නියෝගයක් නිකුත් කළා. Emily Pitiya පොලිස් බල ප්‍රදේශයේ සියලු සුරා සැල් අද දිනේ වසා තැබීමටද සුරාබදු කොමසාරිස්වරයා තීරණය කර තිබුණා. ප්‍රදේශයේ සාමය කඩවීම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බටපිරිස් නගරේ පුරා විවිධ ස්ථානවල රැඳී සිටියා. දේහය සඳහා වන ආගමික වතාවත් පස්වරු 2:30ට පමණ ආරම්භ වුණා. විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතිව නිවසින් පිටත් වූ ආමංගල්‍ය පෙරහැර මග දෙපස යොදවා තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මැදදී Emily Pitiya Navanagara Margye osse Central Mansandiye tek paminiya. Mage mallita de karapu aparadha denna gannoda. Ane. Ema Mansandiyen polisiye desata athi margye wasa thibune melesai. Me hore SP karana me siyala hore. Sumit Prasannage deheya ragat aamangalya perahara pasoru 4ට pamana Navanagara podu susana bhumiye vetha langa wuna. Me athara Emily Pitiya di polisiya samaga athi wu gatumakin anaturuwa pudgalayeku miya yame siddiya sambandhayin Sri Lanka Neethignya Sangamaya melesa adahas palakala. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතල සැකයක් මහ ජනතාව තුළ ඇති වෙනවා. ඇසිදුටු සාක්ෂිකරුවන් ඉන්නවා. එයාගේ සාක්ෂි සටහන් කරගෙන සාධාරණ මරණ පරීක්ෂණයක් පවත්වලා ඒ සාධාරණ මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා නම් මෙය මිනිමැරුමක් කියලා ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. දවසේ පුවත සංවර්ධන ක්‍රියාදාමයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වසරේදී නව නීති ගෙනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යෞවන සමාජ සම්මේලනයේ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියක හමන්දිරේදී. ඊට යොවුන් පාර්ලිමේන්තුව සහ යෞවන සමාජ සම්මේලනයේ සමාජිකයන් රැසක් එක්ව සිටියා.
අපි පසුගිය වසරේ වැඩි අවධානයක් යොමු කළේ දේශපාලන කටයුතු සඳහා. ඒත් මේ අලුත් අවුරුද්දේ අපි මූලිකත්වය දෙන්නේ ඔබ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයන්නයි. මේ ඔක්කොම කරන්න අපිට තව නීති බලතල ඕනේ. අද තියෙන නීති මදි. සමහර ඒවා යාල්පැනපු නීති. ඒ නිසා අලුත් නීති කීපයක් මේ අවුරුද්දට ගේනවා. සංවර්ධන විශේෂ විධිවිධාන පනත. ඒ සංවර්ධන විශේෂ විධිවිධාන පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ කටයුතු කරන්න ඕනේ වුමනා බලතල ඔක්කොම එක කේන්ද්‍ර ස්ථානයකට ගේන. ඒකම ආයෝජන හා වෙළඳ පහසුකම් සැලසීමේ පනත. ඒකම මෙගාපොලිස් පනත, නගර සහ ග්‍රාමීය සංවර්ධන පනත, තිරසාර සංවර්ධන සභා පනත, ඉඩම් හා නිවාස හිමිකම් ලබා දෙන පනත, නිවාස ඒකක හිමිකම් පනත මේ නීති සම්මත කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ ඔබට හොඳ ආදායම් මාර්ග හොඳ අනාගතයක් ලබා දෙන්න. නව ව්‍යවස්ථාව සඳහා සියලු පක්ෂවලට යෝජනා හා සංශෝධන ඉදිරිපත් කිරීමට මේ වන විට අවස්ථාව ලැබී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පැවති ජනහමුවකදී සඳහන් කළේ නව ව්‍යවස්ථාව ජනතා ගැටලු අමතක කිරීම සඳහා සකස් කරන්නක් බවයි. සභාරෝ තර්ක කරනවා මේ ව්‍යවස්ථාව නීති විරෝධී කියලා. අපි දැක්කා කලින් අවස්ථාවවල මේක සාකච්ඡා කරනකොට ඇතුළේ එකක් කියනවා එළියට ඇවිල්ලා තව එකක් කියනවා. සියලු දේශපාලන පක්ෂවලට තමන්ගේ ස්ථාවරය පැහැදිලිව පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කියන්නේ මේක ආණ්ඩුවේ වැඩක් කියලා. මේක පාර්ලිමේන්තුවේ වැඩක්. අපි ඊයේ ඉදිරිපත් කරුවායින් පස්සේ මේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සංශෝධන දීලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සංශෝධන දීලා තියෙනවා. ඉතින් ඉදිරි දිරියට කලින් ඕනම කෙනෙකුට සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපිට ඕනම සදාටම මේ ව්‍යවස්ථාව පවතින ආකාරයට මේක සකස් කරන්න. දැන් නීති විරෝධී කියනවා අපි කියනවා 18 වෙනි ව්‍යවස්ථා සම්පත උදේ ගෙනාවා හැන්දෑව සම්පත කෙරුවා අතීතයේ වෙච්ච වැරදි වලින් පණක් ඉගෙනගෙන පාර්ලිමේන්තුවක් හැටියට රට ගොඩ ගන්න නම් අපි ඒකට යන්න ඕනේ මේ සියලු දේවල් තුරින් දෙකෙන් අනුමත කරලා ජනතාවට දෙනවා එතකොට ජනතාවට වෙන විරුද්ධ ඡන්ද පාවිච්චි කරන්න පුළුවන් ඒකනේ ජනමත විචාරණයක් කියන්නේ රටේ ප්‍රශ්න අමතක කරවන්න දැන් ව්‍යවස්ථාවක් උසන්න අලුතෙන් රටට හොඳ ව්‍යවස්ථාවක් හදන්න මට ජනතාව අතර පක්ෂයකට විරුද්ධ නැහැ නමුත් ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණ දිවා අගෝස්තු 17 අලුතෙන් ව්‍යවස්ථාවක් හදනවා කියලා නැහැ මම නොකියුවා කියලා කරන්න පුළුවන් නොකිය පොඩක් කරනවා හොරුවල්නවා එක හොරෙක් අල්ලලා නැහැ එක දූෂිතයට දඬුවම් දීලා නැහැ රටේ සල්ලි නාස්ති කර කර සංදර්ශන කරනවා ඇමති මණ්ඩලයේ පටව ගන්නවා එතන මේ දුන්නු ප්‍රධාන පොරොන්දු ජනතා බලාපොරොත්තු වන දේවල් එකකටු කරන්නේ නැතුව දැන් රයිල් කමසික මහත්තයම බදාගන්න ජනාධිපතිවරයාම කතා කරන්න දැන් රටට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා ව්‍යවස්ථාවක් ආවොත් වීමිල 50 වෙනවා ළමයි ඔක්කොම කැම්පස් යනවා දුප්පත්ක නැති වෙනවා එහෙම වෙනවා ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව සත්‍යයට වඩා රටේ ජනතාවගේ ප්‍රශ්නමත කරන්නයි ලෝකෙට පෙන්නලා ණය ටිකක් දරාගන්න හදාගත්ත දෙයක් නේද අපිට දැනට පේන්නේ. පසුගිය රජයේ සමයේ ක්‍රියාත්මක වූ මහින්දෝදය විද්‍යාගාර දහසේ ව්‍යාපෘතිය එවක සිටි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගත් ආකාරය අද අලුත්කම පැවති උත්සවයකදී අමාත්‍ය රජිත් සේනාරත්න මහතා හෙළි කළා. මේ මහින්දෝදය විද්‍යාගාරය ගෙනීමේදී මේක ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ. එතුමා ඔක කැබිනට් මණ්ඩලයට ගෙනාවාම එදා හිටපු රාජ්‍ය නායකව විරුද්ධ වුණා. කොහෙද ඔකට සල්ලි තියෙන්නේ? ඔහොම 1000ක් හදන්න සල්ලි දෙනවද කියලා. මම තමයි ඒ වෙනුවෙන් කතා කරේ එතුමාට. ඊට පස්සේ අන්තිමට බන්දුල ගුණවර්ධන මහත්මයා මේක කරගන්නට හොඳම වැඩේ කුණේ කළද? මේ වැඩපිළිවෙලට නමක් දැම්මා මහින්දෝදය විද්‍යාගාරය. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට ගෙනාවු හැටිය වහම සම්මත වුණා. ඉතින් ඒ දවස්වල අදත් අපි හිනා වෙන්නේ බන්දුලයි මමයි ගහුණාව මිනිහාගේ හොඳ මුලේ මොකද කරන්න බැරි වැඩේට මහින්දෝදය කිව්ව හැටි වැඩේ කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රිකට් නිලවරණයේදී උපසභාපති ධුරයට තරඟ කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස වැඩබහර ගැනීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තිලංග සුමතිපාල මහතා අර්ජුන රණතුංග මහතාට චෝදනා කිහිපයක් එල්ල කළා. අර්ජුනේ මැච් එක බලනවා අම්පයර් වුණා කියන්නේ බා කියන්නේ. හරිද? ක්‍රිකට් එක ඇදයි මම මෙච්චරලා කටවාගෙන හිටියා. අයියල මල්ලා ඇවිල්ලා මේක විනාශ කරා. මේ මොකද්ද මේක හැසිරෙන විදිය? අඩුවලා නිශාන්ත කිව්වා අපිට උදව් කරන්නම් කියලා. ඒක මම පොඩක් සන්තෝෂයි. අර්ජුන දැනගන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. දිස්ත්‍රික්ක මිනිස්සුන් වලට බලපෑම් කරා. විශ්වවිද්‍යාලයෙන් අපහැව තර්ජනය කළ ඡන්දයක එයාගේ පරාජය පිළි අරගෙන විකට් එක ඇදලා අම්පයර් හොයි කියන්නේ නැතුව එයාට කියන්නේ පැත්තකලා ඉන්නේ කියලා. එයාගේ සියලුම ඉතිහාසය මම දන්නවා. එයා කවුරු කියලා හිතන්නේ? මිනිස්සු උපහාස කරන්න අපහාස කරන්න බොරු කියන්නේ මං එයා නඩු දානවා. මං මත තියාගෙන එයා මට අවුරුදු දෙකක් මේ කුටුව තියෙනවා. මං ඒක නිසා මෙතන ඉඳන් එයාගේ හරිතන ජනතා
Kanti kau dikare, negara di bawah ini ada inno ada odi, canda aja. Sumati pala kianne, jantan apa pertikshaya perkara kriket aja dini. Parlimen tuh mati warnya, parduna ada passe. Ya agil lah jantan di bawah tuh mati ke wicket aja, ida grounde kehundan aja, ane tim meka baru batu nanda wedi ida boleh hiying awat dikelar mono dikiuike nama dani ne. Hebe mami katan no, andalan lah kumari parlimen tuh ada jati kelai swing awa. Ita passe, itani nutte hati gil lah, niujja kata naya kagane khati aja patu no. Mage amma guru beriak, apa amma la apa hadena haduwe, amarwe hambagara gaccha salli vali. Merate sudu vyapare laba laba agena, paul vinasa karala yana watkam valin apa amma la taatala apita kanda dunne naha. Mama mage daruwantat ehema kanda diyala naha. Ida ekena mage adambara wenawa. Sumathipala kiyuwa mama idamak aanduwen aragena hostel ekak hadanna eka week ay kiyala. Usaviyedi Sumathipalata kiyata haki e karanawa gena. Toppi eka mage assan karala api salli ekkawa karala eken gatta maharohalata MRI scan Adewenu kota TMRI scan reka tiyeno, adewenu kota mage nama ebitiye kahala tiyeno, tawa mata chodanawak kara waraya rakiyawal deno. Me waraya amatyanse kiyanne matohonohono widiyata rakiyawal denna puluwan tanak neme. Eke rakiyawal denna eka kramavediyak tiyeno. Mewa nodanna Sumathipala mona dewal kiwwat mama igena kanagaatu wenne naha. Krida amathiwaryat saakatchave innakota tamai mata angila dikkalla e widiyata katha kare. Atta kiyannone mama Sumathipala mahattayata bayak tiyena kenek. Poya dawase adhikarane vivrutha karala apaganna beri danduwamakata apagatta putgale apadunna e garu vinishchakarathumata adhikarana sewa commission sabawa magin rakiyawat nathi karan. E putgalaya attadangu indala usavi athulade wedi kala marune. Ethe mama dannae oke mokadda atta natha kiyana eka. Eka inda mata podi bayak tiyena. Etenin obbata mata hugak dewal katha karanna puluwan. Me mama hugak dewal usavi di katha karanna awashyai. Yama usavi giniyanna issella matat yawa usavi giniyanna puluwan mata karala tiyena chodana walata. Viramen anuturuwa yalit pravruthi. Ada hard talk tulin ruju prashna kerenne amathya Patali Champika Ranawaka mahathagen. Jathika helawurumeta mokada wenne? Kisi prashnayak jathika helawurume naha. Oya paturu arahin mehen gælawila tan tan wala giyata deshapalana washeen api jayagrahanaya kala. Mahinda kale deyyane kiyala jathika helawurumeta thiba basnahayata amadure. Maithripala Sirisena janathumaya kale nathi wenawa. Mekada wenasa kiyanne? Me athi wicca wenasa basnahayata palath sabhave inna atam Sri Lanka nidahas paakshikayanta notherima nisa athi wicca prashnaya. Maithripala Sirisena mahathmaya janadhipati karanna obathumalla bahalama weda kala. Habai Nishantha mantrithumage prashnedi janadhipathumaya mediyath thun naha neda? Nah, jangan sebut tuan ikut media tuh, namun Sri Lanka ini dahas paksa kallia kinnu, karena jawaran kara kallia, jangan sebut tuan ata biogra kerminin, tiada yang kallia palat sabahwe balawat. Mahamuti patkalet, jangan sebut tuan. Habai, ohut chandra denda bilah itu enah. Urkeingge karya naya, egolangge desa pan jiwite kelawar karani, urkeingge badawalat. Eka idri kali di tirne. Nishantha mantri tuh mage amat dure gahalagiya wage, obe amat dure gahalai danna. Hema me ape ahmed dura khatwat gahalaya wan ne dengenne suduwenne me kalu defender kiyala kiyanne obathumage parani mitraya gamman pila mahatya kiwwa tajudin swabhavika maranayak kiyala eknali goda pahara gatte aanduwe amethi kenek kiyala ada mewa okko me samaje ithiri oppu vela thiyena issara hitiya gathakeyo den inna kuliyata charitha ghatane me siddiyata namal wage ekkenek sambandha vela thibbana mona wage tovilayak aandu nataida namal rajapaksa mahattella natapu tovil walata mohakotawat taama neethi kriyaatmaka vela naha ne hari hetiyata ithin obathumage aanduwane mage aanduwa nemei meka janathawa chanda deepu aanduwak e yuktiya ituwima pamawima visheshayenma rajapaksha pawulata rate janathawata karala thiyena balagatu asadharana 2015 de tajudin ge gathinne vikulla aanduwa jeevath una
දෙදස් දාසේදි මොකක් විකුල්ලද ජීවත් වෙන්නේ කියලා සමහරු ප්‍රශ්න කරනවා. තාජුඩීන්ගේ ඝාතනයේ කවුරුවත් විකුල්ල නැහැ. ඒක පැහැදිලි ඝාතනයක්. ඝාතකයෝ නිදැල්ලේ. තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශනවල හිටපු ආණ්ඩුවේ ප්‍රබල පවුලක සමාජිකෙක් ඉන්නවා කියලා ඔබතුමාලගේ ඇමතිවරු කිව්වා. නමුත් මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලේ පරීක්ෂණයක් කළා. ඒ දර්ශන පැහැදිලි නැහැ කියලායි ඔවුන් වාර්තා කළේ අධිකරණයට. කවුද බොරු කියන්නේ? සමහර අපරාධ මේ රටේ අපරාධකරුවන්ට සාක්ෂි නැති වෙලා නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න බෑ. බාලගිරි දෝෂය අද නොවේ හෙට එන්නේ කියන එකයි අර මහින්ද රාජපක්ෂ මහත්මයා විදේශ රටවල් වල තැන්පත් කරලා තිබ්බ බිලියන 18 ගේන්නේ අද නොවේ හෙටයි කියන එකේ වෙනස මොකද්ද? එම බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදල් තියෙන රට කිව්වා එම ගණදෙනු හෙලි කරන්න බෑයි කියලා. ගිනුමේ දේවල් හෙලි කරන්න බෑ කිව්වා මිසක් ගිනුමක් තිබුණ නෑ කිව්වා. ඇවන්ගාඩ් කියලා පහුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. දැන් චෝදනා එල්ල වෙන්නේ ඇවන්ගාඩ් සිද්ධියේදී ඔබතුමාලගේ අමාත්‍යවරුන්ට. ඒකනේ CID දැන් පරීක්ෂණයක් කරනවානේ. අපේ රටට ලැබෙන්න තියෙන ආදායම දූෂිත ව්‍යාපාරිකයෙක් සහ දූෂිත පවුල් සමාගමක් විසින් භුක්ති විඳීම තමයි අපිට තිබිච්ච වේදනාව. අපි ඒක ශ්‍රී ලංකා නාවික හමුදාවට අරන් දීලා තියෙනවා. ඔබ දැන් අංශක 180ක් හැරිලා අලියාගෙන් ඡන්ද ඉල්ලුවා. අපි 180කින් හැරුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය 180කින් හැරිලා රටේ ජනතාවත් එක්ක ගමනක් ගිහිල්ලා ජයග්‍රහණය කළා. ඒ කාලේ විවේචනය කරපු අගමැති රනිල් වික්‍රමසිංහ එක්ක ඔබ ඇමතිකම් කරනවා. එතුමා ප්‍රතිපත්ති වෙනස් කරා. අපි එක තුන. හෙටනිද්දා ওই ජාතික ඇඳුම වෙනුවට ටයි කෝට් ඇඳලා පාර්ටි චම්පි කරනවක අපිට දකින්න ලැබෙයිද දන්නේ නැහැ. මෙහෙමයි. ඔයගේ ප්‍රශ්න අහන්න එපා. අපි ප්‍රතිපත්තියක් ගත්තොත් ඒ ප්‍රතිපත්තිය කරන මිනිස්සු ආණ්ඩුවට ඡන්ද දුන්න මිනිස්සු කිසි දෙයක් වෙලා නැහැ කියලා කියනවා. ඒ නිසයි මම මේ ප්‍රශ්නේ අහුවේ. ඒ රටේ නීතියේ තියෙන අඩුපාඩුකම් ඔබත් මාත් දන්නවනේ. මම එකක් කියන්නම්. මේ පාලනය මේ අවුරුද්ද ඇතුලේ විග්‍රහ කරන්න එපා. දැන් CIA විශේෂාංගය. බලහත්කාරයෙන් තරුණියන් රඳවාගෙන මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට තොරතුරු ලැබෙන්නේ මීට සති කිහිපයකට පෙරයි. ඒ අනුව කළ විමර්ශනයේදී මහනුවර ෆිම්රෝස් උද්‍යාන ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තුළ මෙම ජාවාරම සිදු කරන අන්දම අනාවරණ කරගනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි 19 හැවිරිදි තරුණියක් අප වෙත හෙළි කළ තොරතුරු ඊමේ. ඉස්සලම යාළුවෙක් කොල්ලා කුෂාන් කියලා. ඔහු කිව්වා පාටියක් තියෙනවා යන් කියලා. ඔකල අමාත්‍ය තාම මෙහෙට මල්ලේ හතර කාමරේ ඉඳවව ගිහිල්ලා. මම පාටියක් තියෙන්න ඒත් මට බයක් හිතුණා. එතන ඉන්න කියලා මම මෝ ආවා උඩට. පැයක් විතර බලන් ඉති ආවේ නැහැ. ඉඳසම මේගොල්ලන් මොකක්ද අයිය ඇත්ත විස්තරය කියන්න මට කියලා. මාව දීලා සල්ලි අරන් ගිහින් සූක්ෂම උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් මුදලට අලෙවි කරනා මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතයි. ආරක්ෂිත කැමරා හතක් මගින් පැමිණෙන ගනුදෙනුකරුවන් නිරීක්ෂණය කරනවා. පළමු මහලට හා තෙවන මහලට සෑම විටම ආරක්ෂක රැකවලුන් යොදවා සිටින අතර තරුණියන් රඳවා තබන්නේ දෙවන මහලේ කාමර තුලයි. පැමිණෙන ගනුදෙනු කරු පිළිබඳ ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂණය කරන ජාවාරම්කරුවන් සැක හැර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට දෙවන මහලට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඉන් අනතුරුව දෙවන මහලේ රඳවා සිටින තරුණියන් ගනුදෙනු කරුවන්ට ප්‍රදර්ශනය කර කැමති අයෙකු තෝරා ගැනීමට ඉඩ සලසන්නේ මෙලෙසින්. ජාවාරම් කරුවන්ගේ සියලු ආරක්ෂිත උපක්‍රම පරදා වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් මෙම ස්ථානය වටලනු ලැබුවා. එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මතයි. මෙන්න මේ හරියෙන් පාර ඉවර වෙනවා. මේ හෝටල් එක ඇතුළට පඩිවිලක් තියෙන මෙහෙම බයින්න. මෙතන ගේට්ටුවක් තියෙනවා මෙතෙන් යන්න. එම වැටලීමේදී අනාවරණ කරගත් තවත් තොරතුරු හෙට CIA තුලින්. කඩවත ගෝණහේන ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලැබුවා. පොලිසිය සඳහන් කළේ ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මේ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. කඩවත ගෝණහේන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අසලදී මෙම වෙඩි තැබීම සිදු වුණේ අද පෙරවරු 9:30ට පමණ. මෝටරත සහ වෑන් රථ කිහිපයකින් පැමිණි 15 දෙනෙකුට අධික පිරිසක් විසින් ගෝණහින ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා තියුණු ආයුධලින් පහර දී පලා ගොස් තිබෙනවා. මායි තාත්තා ගියා කඩේට පාන් ගෙන්න කාත්තර පාන් අරගෙන ඊටෙනකොට කවුද වන්දරක සුපාට වෑන් එකේ කාරේ එකේ තියලා තාත්තට වෙඩි තිබ්බා. තාත්තට යද්දර දෙනකොට ඊටම තාත්තා වැටුණා. වැටුණාට පස්සේ මන්න බඩු අරගෙන යනවා.
තාත්තා කෙටුවා කට්ටිය මං ඉතේ කඩේ ඇතුළේ කඩ කට්ටිය මට එළියට එන්න දුන්නේ නැහැ මට ආරංචි වුණා කළුදර වැඩි පිළ දිනා කපල කොටලා කියලා ඊට පස්සේ මමත් එතෙන්ට ආවා එතෙන්ට ඇවිල්ලා මං එනකොට ඒ කට්ටිය අරන් ගිහිල්ලා කට්ටිය කෝ පාර මෙතන ලේපාරක් තවත් තියෙනවා කියලා දැන් ලේපාර දිගේ මම දිගටම දිගටම ආවා මං කවුරු හරි ඇති කියන අවස්ථාවෙන් තමයි මං ආවේ එහෙල බලනකොට මෙයා මොකද වැටලා ඉන්නේ ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නත් එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා දවස් 15 ගුටුරදී මාගේ පුතාටයි මටයි කොට මාගේ මහත්තයාටයි කොටලා ගියා ගෙට පැනලා පොලිසියෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ ඒකට නඩුවකට ගියාම උසාවිය නඟත් රැකලා හිටියා දැන් උදේ ගියේ කන්න ගේන්න යනවා කියලා දුවත් එක පණවිඩයක් ආව කළු මන්නිට කොටලා ඉන්නවා කියලා යනකොට අනේ මගේ මහත්තයාම එන්නලා මුත්‍තිදී දාලා ඉන්නවලු මෙලෙස මියගේ සමන් ප්‍රියලාල නැමැති 46 වරුදි පුද්ගලයෙක් පොලිසිය සඳහන් කළේ දෙපාර්ශ්වයක් අතර පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි සිද්ධීන් පාදයට වෙඩිවැදී සිටි නිහල් ඇන්තරි නැමැති 42 වරුදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කරවා තිබෙනවා පොලිසිය පැවසුවේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අනාවරණ කරගෙන ඇති බවයි විරාමෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හිරෝයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 176ක් සමග ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අද පොලිස් අත්අඩංගුවට පත් වුණා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේෂ්වරන් මහතා සහ මන්නාරම රදගුරු රායපු ජෝසප් හිමිපාණන් අතර ඒ රාත්‍රියේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව ලබා දී නැහැ. එනේර මුල්ල සිළුමිණ මාවතේ පිහිටි නිවසකදී රාත්‍රියේ පැමිණ ඇති සන්නද්ධ පිරිසක් එහි තිබූ ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදි දෙකකට හානි කර නිවසියන්ද බියවද්දා පලා ගොස් තිබෙනවා. කල්මුනේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ මෝටර රථයක් සහ යතුරුපැදි තුනකට අද පෙරවරුවේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබෙනවා. අමරිකානු ජනාධිපති දුරාපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හට එරට මුස්ලිම් සහයෝගිතා සභාවෙන් දැඩි විරෝධයක් එල්ලවනවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් ලොව වටා හිරු. රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුරයට තරගවදින ඩොනල්ඩ් ට්‍රම්ප් හට මෙලෙස මුස්ලිම් සහයෝගිතා සභාව විරෝධය පළ කරන්නේ උතුරු කැරොලිනාහි පැවති ප්‍රචාරක රැලියකට සහභාගී වූ මුස්ලිම් කාන්තාවක් ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්. ඔවුන් පවසන්නේ අදාළ මුස්ලිම් කාන්තාවගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමාවගත යුතු බවටයි. ඇමරිකාවට මුස්ලිම්වරුන් ඇතුළු වීම තහනම් කළ යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සිය ප්‍රචාරක රැලියකදී කළ ප්‍රකාශයද ලෝ පුරා දැඩි කතාබහකට ලක් වුණා. හිරු රාත්‍රී 7:00න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.